අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ජේසුස් වහන්සේගේ උත්ථානය සිහි කරන පාස්කු ඉරු දින අදයි ප්‍රධාන දේව මෙහෙයු කොටහේන සාන්ත ලුසියා දේව මැදුරේදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට වහම නීතිය ක්‍රියාත්මක කරන්න කාදිනල් හිමිපාණන් යලිත් රජයෙන් ඉල්ලයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට සහ කණ්ඩායම් වලට නීතියෙන් ගැලවීමට කිසිම ඉඩක් තියන්නේ නැහැ ජනපති අවධාරණය කරයි පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගෙන් සජිත් සමාව අයදී ගුවන් හමුදාව ඉදිකළ කණුගහවැව ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරේ විෂ පොල් තෙල් ගැන CID පැමිණිල්ලක් හිටපු අගමැතිත් විෂ පොල් තෙල් ගැන පළමු වරට කතා කරයි කොවිඩ් එන්නත් අර්බුදය ගැන ඩලින්දගෙන් පැහැදිලි කිරීමක් දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් නමදහනය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්හානය සැමරන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා පාස්කුවිරදා දින විනුවෙන් කොටහේන ශාන්ත ලුසියා දේවමතුරේදී ප්‍රධාන දේව මෙහෙය පැවැත්ුණා. මෙතර කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවමතුරේ පැවති දිව්‍ය පූජාවට එක්වමින් කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. වසර 2000කට පමණ පෙර ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වරි කන්දේදී කුරුසිපත් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද වැඩි දිනක උත්ථාන වේ සිය අනුගාමිකයන්ට දර්ශනය වූ බවයි පුරාවෘත්තයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ පාස්කු සැමරුම් පිළිබඳ අමිහිරිම මතක සටහන වන්නේ මීට වසර 2කට පෙර යෙදුණු පාස්කු ඉරිදා දිනේදී දේවස්ථාන ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයයි සියලු සතුන්ට කරුණාව පතන්නට දේවස්ථාන වෙත එක් රැස් වූ බැතිමතුන් ඊට මුහුණ දුන්නා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මෙන්ම මඩකලපුව සියුන් දේවස්ථානය ප්‍රහාරකයන්ගේ ඉලක්ක අතර තිබුණා. එම ම්ලේච්ඡත්වයට කිතුණු බැතිමතුන් මුහුණ දුන්නේ මහා මනුෂ්‍යත්වයෙන්. එය කිතු දහම විසින් ඔවුන්ට ලබා දුන් දයාවේ ප්‍රතිමූර්තියයි. දෙදහස් දහනමේ වසරේ පාස්කු ඉරු දින ප්‍රධාන ඉලක්කයක් බවට පත් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ එදින මෙන්ම මෙවරද පෙරවරුවේ දමිළ බසින් දිව්‍ය පූජාවක් පැවැත්වුණා. එම අවස්ථාවේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණි අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රහාරයෙන් මියගිය වූවන් වෙනුවෙන් ඉදිකර ඇති ස්ථානයේ යාඥාවේ නිරත වුණා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් දෙව් මැදුර තුල විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පැවැත්වුණා. මේ අවස්ථාවේදී මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යයනය කරන්නට පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. රැවටිලි වලට අපි අහුවෙන්නේ නැහැ ඊට පස්සේ. කරුණා කරලා වැරදි කාර්යයන්ට දඬුවම් කරන්ද වහාම කටයුතු කරන්න. ඊට ක්‍රියාත්මක වෙන්න ඕනේ කාටවත් පොදුවේ. අපිට අපේ පුතාලා ළමයිලාව ගෙනත් දෙන්න. ඇයි මේව කරුවේ? ඇයි මේව කරුවේ? මේ අතර පාස්කු ඉරු දින වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මීට වසර දෙකකට ඉහතදී සිදු වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාවට වැරදිකරුවන් වඩ පුත්කලින්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට අප කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි පාස්කු ඉරු දින වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණීය ඉටුවන තෙක් වූ කිතුණු ජනතා ඉවසීම විශිෂ්ට බවයි
තම රජයක් යටතේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගෙන් සමාව අයද සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තිසමහාරාම මාගම ප්‍රදේශයේ අද පැවති 72 වන විපක්ෂ නායක ජන්ගම සේවයට එක්වෙමින් විශේෂයෙන්ම එදා පාස්කු ඉරිදා ඒ කිතුණු බැතිමතුන් ඒ දේවස්ථානයට ගියේ ඒ ආගමික කටයුතු ක්‍රියාත්මක කරා. නමුත් ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් සිය දිවි නසා ගැනීමේ ප්‍රහාර එල්ල කරලා අපේ රට විශාල විනාශයකට ලක්. ඇත්ත වශයෙන්ම ඒ කාලවකවානුව තුළ මමත් කැබිනට් ඇමතිවරයෙක් වුණු රජයක් ක්‍රියාත්මක වෙනකොට තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම මගෙත් වගකීමක් තිබේ. විශේෂයෙන්ම මම මේක අවස්ථාවක් කරගන්නවා එදා ඒ විපතට පත්තුණු පවුල්වල සියලු දෙනාට මගේ කනගාටුව පළ කරන්නටත් ඒ මම හිටපු ආණ්ඩුවක් තුළ මේ ක්‍රියාව සිදුවීම පිළිබඳව ඇත්ත වශයෙන්ම මම සමාව ගන්න. ඒ පාස්කු ප්‍රහාරය අද වගේ දවසක සිදුණු කාරණාව කිසිසේත්ම අපට අමතක කරන්නට බෑ. මම අද දවසෙත් කියන ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරන සැලසුම් කරන අනුබල දෙන මුදල් ලබා දෙන ඒ සීලු දෙනාටම අනිවාර්යෙන්ම මරණීය දඬනීය ක්‍රියාත්මක විය යුතුමයි. මම පැහැදිලිවම කියන්න කැමතියි ත්‍රස්තවාදයට අපේ රටේ ඉඩක් නැහැ. තවත් මොනම ආකාරයකින්වත් ත්‍රස්තවාදයකට අපේ රටේ කාර්යයට අපි මේ රට ඉදිරියට ගෙන යන්නට ඕන. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන් अमेरिका एक्सत जनपदेट पुलवांकाम लबुना लंकावे सिद्धुवेच्च पास्कु प्रहारेट संबंध उदवियट नीतिय क्रियात्मक करन्न अय्यपट नोहकिवुने ए नोहकिवीमट एक हेतुवक् हटियट नीतिय क्रियात्मक किरीमे आयतनवलट मेक बार देन्ने नैतुव प्रमादयट हेतु हटियट दकिन्न पुलुवन පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කිසිම විත්තිකරුවෙකුට ලංකාවේ කිසිම අධිකරණයක අද වෙනකන් අධියෝජනා පත්‍රයක් බාර දීලා නැහැ. මේක ඉතාම අකාර්යක්ෂම ක්‍රියාවලියක්. පාස්කු ප්‍රහාරයේ නියම මොලකරු කුමන්ත්‍රණකරු කවුද කියලා තාම හොයාගෙනත් නැහැ. මේ ලංකාවේ ආරක්ෂාව පිළිබඳ සහතික ලැබලා දීලා රටේ සිවුකුණ ආරක්ෂා කරන්න ප්‍රධාන පොරොන්දුව පිට තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ රාජ්‍ය නායකත්වර පත්‍රය. එහි ප්‍රතිඵල මේ රටේ ජනතාව ඉදිරියේදී දකින්නට ලැබේ. ආණ්ඩුවට ඉල්ලීමක් කරනවා කරුණා කරලා දේශපාලනය අමතක කරලා පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් නීතිය හැමෝට ගෙන එන්න. ඉතින් මේ කාලය තුල අපි දකිනවා විපක්ෂයේ සමහර වෙලාවට හානවා මේ පාස්කු ප්‍රහාරයේ මා මුල කාර්යයන් ඇල්ලුවද කියන්නේ. අපේ ආණ්ඩුව අනිවාර්යෙන් පාස්කු ප්‍රහාරයට මා මුල කාර්යයන් අල්ලන්න වැඩ කටයුතු කරගෙන යනවා. බලය ගත්තේම පාස්කු ප්‍රහාරයේ නියම වැරදි කරන දඬුවම් කරනවා කියලා නම් ඔවුනේ දෙයක් මට කරන්න ඕන. හැබැයි ලබන 21 වෙනිදා වෙනකොට පාස්කු ප්‍රහාරට අවුරුදු දෙකක් ගත වෙනවා. අපිට පේන්නේ නැහැ මේ පරීක්ෂණ කටයුතු ඒ ආකාරයට සිද්ධ වෙනවා කියලා. කැවිතිගොල්ලෑව ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනතාවගෙන් ඉදිරිපත් වූ දුත්ගැන්විල් වලට සම්බන්ධයෙන් පසුව ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව ගුවන් හමුදාව ඉදි කළ කණුකහවැව ආදර්ශ ගම්මානය අද ජනතා ඉදිරියටපත් කරනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් මස 30 වෙනිදා පැවති ගම සමග පිළිසඳර සිව්වන වැඩසටහන සඳහා කැබිති ගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කණුකහවැව ගම්මානයේ තෝරාගෙන තිබුණා. එහිදී එම ගම්මානයේ ජනතාව මුහුණ පා සිටින ගැටළු රසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණා. ඒ අනුව ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයේ නිමිත්තෙන් කණුකහවැව ග්‍රාමයේ නිවාස ඇතුළු අවශ්‍යතා සංවර්ධනය ගුවන් හමුදාපති එයාමාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් බාර ගනු ලැබුවා. අවශ්‍යතා හඳුනාගෙන සැලසුම් ඉදිරිපත් කිරීමේ වගකීම ගමේ විහාරාධිපති හිමියන්ට ප්‍රාදේශීය ලේකම්වරයාට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ග්‍රාම නිලධාරීවරයාට ජනාධිපතිවරයා විසින් පවරා දෙනු ලැබුවා. අද දින කණුකහවැව ගම්මානයේ වෙත ගිය ජනාධිපතිවරයා පළමුව අබිනවාරාම විහාරස්ථානයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් පසුව විහාරාධිපති හිමියන් බැහැ දෙක සුහද පිළිසඳරක නිරත වුණා. යෝජිත විහෙර වහන්සේ ඉදිකරන භූමිය අභිනවයෙන් ඉදිකරනු බෝධිකරයේ ආවාසගේ සහ වැඩ අවසන් කෙරුණු ගන්ටාර කුළුණ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. කණුගහවැව ප්‍රාථමික විද්‍යාල භූමියට පැමිණි ජනාධිපතිවරයා නව නිවාස 12ක සහ ගුරු නිවාසයේහි යතුරු නිවාස හිමිකරුවන්ට සහ විදුහල්පතිවරයාට බාර දුන්නා. ගොන් හමුදා සේවා වනිතා ඒකකයේ මගින් පාසල් දරුවන්ට නිලඳුම් සහ පාසල් උපකරණ මෙහිදී ප්‍රදානය කරනු ලැබුවා. කණුකහවැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය, ආදර්ශ ගෙවතු වගා ව්‍යාපෘතිය, ගුරු නිවාස සහ ජංගම අක්ෂිරෝහලේ සිදු කළ අක්ෂි සත්කම් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.
අනතුරුව කණුගහවෙව ආදර්ශ ගම්මානයේ වෙත ළඟා වූ ජනාධිපතිවරයා අලුතින් ඉදිකළ නිවසක් සහ කණුගහවෙව ආදර්ශ ගම්මානයේ අලුතින් ඉදිකළ කිලෝමීටර් 15ක් දිග අලිවැටද නිරීක්ෂණය කළා. පිළිකාකාරක විෂ පොල් තෙල් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. විෂ පොල් තෙල් මෙරටට ආනයනය කළ සමාගම් වලට සහ එම තෙල් අදාළ සමාගම් වල ගුදම් වලට නිදහස් කිරීමට පියවරගත් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කළා. ආනයනය කර පොල් තෙල් සමාගම් හිමිකරුවන් තාමත් අත්අඩංගුවට අරගෙන නැහැ. අනිවාර්යෙන් වෙන්න ඕන ප්‍රතිඅපනයනය කිරීමට පෙර මාර්ග විෂ සහිත පොල් තෙල් ගෙන ආ ඒ ආනයන හිමිකරුවන්ව අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන නැහැ මේ වෙනකොට. නමුත් අපි දැක්කා පහුගිය දවසක ආන්දෝලනාත්මක සිද්ධියක් වුණා දංකොටුව පොලිස් ස්ථානයමකින් අත්අඩංගුවට ගත්ත පොල් තෙල් බවුසර් දෙකක් අධිකරණය භාරයේ තියන්නගේ මාර්විල අධිකරණ මිනිසුරුමා නියෝග ලබා දීපේදී දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා නැමත ඒවා රේගුවට බාර දීලා තිනවා. රේගුවට කිසිදු අයිතියක් නැහැ අධිකරණ භාරයේ තියෙන පොල් තෙල් බවුසර් නැවත රේගුවට ගෙනලා දෙන්න කියලා කියන්නේ. එතනදී බරපතල සැකයක් අපිට ඇති වෙනවා මේකට රේගුව අධ්‍යක්ෂ ජෙනරාල්ුත් මේ අතර අදත් පක්ෂව සහ විපක්ෂව පිළිකාකාරක පොල් තෙල් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. අවුරුද්දේ 12වෙනි මාසේ 21 වෙනිදා කැබිනට් පත්‍රිකාව දැම්මා. විශේෂයෙන්ම මේ පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ ඉල්ලීම් මත පිටරටින් අමුදව්වේ ගෙන්නන්න. දැන් මාස 4ක් ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඇයි මේ පාරම්පරික එහෙම නැත්නම් අපේ නිෂ්පාදකයන්ගේ මේ ඉල්ලීම කැබිනට් එකත් අනුමත කරලා තියෙද්දි මොකද්ද මේකේ ප්‍රමාදය? එක පැත්තෙන් අපේ දේශීය නිෂ්පාදකයන්ද තමන් කරගෙන ආපු කාර්ය කරන්නත් බැරි වුණා මේ කාර්ය නිසා. අනිත් පැත්තෙන් මේ විෂ පොල් තෙල් මේ ක්‍රූඩ් ඔයිල් එක හරහා ලංකාවට ආවා. කොහොමද රේගුවේ මේ භාණ්ඩ එළියට ගියේ? මේකෙදි බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ එක පැත්තකින් මේකේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා අපි කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. ආණ්ඩුවක් විදියට මේකේ වගකීම පෑරාරණවයි කියලා අපි කියන්නේ නැහැ. යම් කිසි රාජ්‍ය සේවකයෙකුගේ හෝ දෙන්නෙකුගේ අතපසුවීම රටේ මා විශාල ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. මේ තෙල් සිද්ධියේදී මේකට අදාළ රාජ්‍ය නිලධාරීවරුත් මේකට වග කියන්න ඕනේ. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරනවා මේකේ මොනම හේතුවක් නිසාවත් දේශපාලන බලපෑමක් හෝ දේශපාලන මැදිහත්වීමක් නැහැ. කෙටි කාලයක් ඇතුළත ආනයනික පොල් තෙල් මෙරටට ගෙනාවේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නුගේගොඩ ප්‍රදේශයේ පැවති තරුණ හමුවක් අමතමින්. පොල් තෙල් ගේන්න ඒ තැන්වලින් සාමාන්‍ය වශයෙන් මිලදී අරගෙන නැවක දාලා ගේන්න ඉස්සෙල්ලා කෙටි කාලයකින් පොල් තෙල් මෙහාට ආවා. අන්න ඒකයි ලොකුම ප්‍රශ්නේ. නම් පොල් තෙල් ගෙනාවා නම් එතන ඕඩර් එකක් දාන්න ඕනේ. ඇනියුම් කරන්න ඕනේ. ඒත් තියෙනවා නම් හිංගයක් ඒකෙන් පස්සේ එකතු කරගෙන නැවේ දාලා එවන්න ඕනේ. ඉතින් ඒ කාලේ යන්න ඉස්සෙල්ලා කොහොමද පොල් තෙල් ආවේ ලංකාවට? මේ අතර සිංහ රාජ්‍ය සම්බන්ධයෙන්ද හිටපු අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. දැන් සිංහ රාජ්‍ය වනසන්ටය. ඒ නිසා අපේ පරිසර වේදී ජනතාව පක්ෂ ભેදයෙන්, ಜಾති ભેදයෙන්, ආගම් ભેදයෙන් තොරව කියන්නේ සිංහ රාජ්‍ය ආරක්ෂා කරන්නේ. පක්ෂයක් හැටියට අපි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අපිට පුළුවන් විදියට අපේ සහයෝගය දෙන්න. නායකතුමනි පාස්කු ප්‍රහාරය සිදුල වසදේ ඒ සම්බන්ධව දැක්කින් දක්වන්න පුළුවන්ද? මෙතන තියෙන්නේ සිංහ රාජ්‍ය අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාව කිසිසේත් ප්‍රායෝගික නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ දිනේදී මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අදහස් පළ කර තිබුණා. මේ මාර්ගෝපදේශයේ ප්‍රායෝගිකව කිසිසේත් බිමේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනතාවට විහිළු සපයන අංග සහ ආරක්ෂිත ක්‍රමවේද සඳහන් වෙනවා. අවුරුදු උත්සවයේ පැවැත්වීම හෝ නොපැවැත්වීම යන තීරණය පමණයි මහ ජනතාවට අවශ්‍ය. ඔවුන් පැවැත්වීමට අවශ්‍ය අනුමැතිය දුන්නොත් ඔවුන් මේ සියලුම මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අවුරුදු උත්සව ලංකාව පුරා පවත්වනවා. කනගාටුදායක විදිහට අපිට කියන්න තියෙන්නේ අවුරුද්දෙන් පස්සේ මෙවැනි අත්නොමතික ක්‍රියාමාර්ගෙහිඳ රට තුල නොයෙකුත් ව්‍යාකූල තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. COVID-19 වසංගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අද දින තවත් COVID මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොසත්තේ 500 ගම සහ මොරොන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 581ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වත්මන් ආණ්ඩුව විසින් කොවිඩ් එන්නත් කරන ක්‍රියාවලිය දේශපාලනීකරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍යමුවකදී චීන නිෂ්පාදනය කරන ලද සිනෝෆාම් වෙන්න අපේ රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වාර්තාව කරන හැටියටත් ඒ අයගේ වාර්තාව නිකුත් වෙන කාල වෙනකොටත් මේකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබිලා නැහැ. අපේ රටේ ජනතාවට මේ ලබා දීමේදී ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවය මේ ඉන්නතේ ඵලදායීතාවය ඉන්නතේ කාර්යක්ෂමතාවය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් අහලා තිනවා. ඒ 11න් 10කටම මේ චීන සමාගම උත්තර ලබා දීලා නැහැ. ඒ නිසා තමයි මේ විශේෂඥ කමිටුව බොහොම පැහැදිලිව කිව්වේ මේ චීන ඉන්නතට තමන්ගේ අනුමැතිය දෙන්න බෑ කියලා. විශේෂඥ කමිටුව පත් කරලා මේ එන්නත පිළිගන්න බෑ කියලා කිව්වට පස්සේදී අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රමුඛ ආණ්ඩුව මේ වාර්තාව පිළිගන්නවා වෙනුවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමාජිකයන් එකිනෙක අයින් කරනවා. ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වග කියන්නට බැඳිලා ඉන්න ස්වාධීන ආයතනවල ඉන්න විශේෂඥයන් ඉදිරිපත් කරන මතය තමන්ගේ දේශපාලන මතයට අනුකූල නැත්නම් ඔවුන්ගේ විශේෂඥභාවය නොසලකා ඔවුන් ඉවත් කිරීම තමයි ආණ්ඩුවේ ක්‍රමවේදී බවට පත් වෙලා මෙරටට ජාත්‍යන්තරයේ විසින් එල්ල කරන බලපෑම් සඳහා මේ අවස්ථාවේදී සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතු බව අමාත්‍ය බහචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සියලුම දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් එක්තාස වෙන්න ඕනේ. දැන් මෙහෙම යනවා නම් මේ අන්තිමට කවුද මේ රට පාලනය කරන්නේ? ඒ කියන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ හා විශේෂයෙන් මානව හිමිකම් කොමසාරිස් සොමියගේ කාර්යාලයේ මේ රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ තීරණ ගන්න එතනින් එහෙනම්. එහෙනම් ඇයි ලංකාවට පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ? දැන් ඔය මේ සම්මත කරගත් යෝජනාව අනුව ඒකේ 6 වෙනි ඡේදයේ ඒගොල්ලෝ හිතනවා අනාගතයේ මානව හිමිකම් උල්ලංඝන සිදු වෙයි කියලා. ඒවා හොයන්න ඩොලර් මිලියන 2.8ක් වියදම් කළා මේ රටේ ත්‍රිවිධ හමුදා ලුහුබැඳගෙන ගිහිල්ලා ජාත්‍යන්තර අධිකරණ හමුවට පැමිණීමේ කූට වැඩ පිළිවෙලා. මේ එක එක රටවල්වල අපේ රට බාපන්දුවක් කරගෙන ඒ අයගේ අභිමතාර්ථ ඉටු කර ගැනීමේ වැඩ පිළිවෙලක් මේක. මෙහෙම බලනකොට මේ ලෝකයේ තියෙන භයානකම රට ලංකාවනේ. ශ්‍රී ලංකාවෙන් මොකද්ද ලෝකයට වෙච්ච හානිය? වරාය නගර ව්‍යාපෘතියට සමගි ජනබලවේගයේ විරුද්ධ නොමැති බවත් වරාය නගර ව්‍යාපෘතිය හරහා වෙනම සමාජයක් බිහි නොවීමට වත්මන් රජයේ වගබලා ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. මේ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි සමගි ජනබලවේගයේ හැටියට වරාය නගර ව්‍යාපෘතියට විරුද්ධ නැහැ. දැන් මෙතන බැංකු සහ මූල්‍ය ආයතන ඇති වෙනවා. මේ බැංකු සහ මූල්‍ය ආයතන තෝරා ගැනීම කරන්නේ මේ කොමිෂන් සභාව මගින්. පරිපාලන කටයුතු කරන්න වෙනම ව්‍යුහයක් තියෙනවා අපි පිළිගන්නවා. හැබැයි මෙම කලාපයේ බැංකු කටයුතු සිදු කරන බැංකු ඒ වගේම අනෙකුත් මූල්‍ය ආයතන තමන්ගේ රාජකාරී නියාමන රාජකාරිය ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දිය යුතුමයි පෘතුගීසින් දේශපාලනික වාතාවරණය සකස් කරගෙන තිබුණා. මුළු කෝට්ටේ රාජධානියම තමන් විසින් අත්පත් කර ගන්නා තැනට පරිස්සමෙන් කටයුතු නොකළොත් එදා පෘතුගීසින් කෝට්ටේ රාජ්‍ය අත්පත් කරගත්තාසේ මේ වරාය නගර ව්‍යාපෘතිය හරහා වෙනම නීති පද්ධතියක් සහිත වෙනමම පරිපාලනයක් සහිත ඒ වගේම ශ්‍රී ලංකා රාජ්‍යයට පාලනයක් නැති චීන රාජ්‍යයේ බලයත් සමග මුළු ශ්‍රී ලංකාවම චීනයේ ග්‍රහණයට ගත හැකි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් කටයුතු නොකළොත් වර්තමාන ජනාධිපතිතුමා ඉතිහාසයට එකතු වෙන්නේ ඩොන් ජුවන් ධර්මපාල දෙක විදියටයි. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. පොළොන්නරුව වැලිකන්ද සෙවනපිටිය ප්‍රදේශයේ පිහිටි ඉසෙඩ්ඩී ඇලට වැටීමෙන් පුද්ගලින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. ඊපසුරුවේ සිදු වී ඇති මෙවනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක සහ 44ක පුද්ගලින් දෙදෙනෙක්. නලතන්නේ සිට කළුතර දක්වා දහවනේ වූ මෝටර් රථයක් මස්කිලිය නලතන්නේ ප්‍රධාන මාර්ගයේ නලතන්නේ රිකාටන් ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබෙනවා. අනතුරින් එම මෝටර් රථයේ ගමන්ගත් සිව් දෙනෙක් තුවාල ලබා මස්කිලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර හැටන් අවිසාවෙල්ල මාර්ගයේ කිතුල්ගල කළුගව්තැන්න කම්බිපාලම අසල ප්‍රදේශයේදී චතුරපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එම අනතුරින් එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාසල්රි ජලාශ රක්ෂිතයේ අද පසුරුවේ හටගත් ගින්නකින් අක්කර 2ක පමණ කොටසක් විනාශ වී තිබෙනවා.
කාසල්රි ජලාශ වේලට පහලින් පිහිටි ඔස්බන් වත්තට මායිම්ව පිහිටි ඉලුක් සහිත වනවගා රක්ෂිත එකයි බිම ගින්න හටගෙන ඇත්තේ බුත්තල පොලිසියට ලද තොරතුරක් අනුව බුත්තර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් කුඹුක්කන ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී වියලි ගංජා කිලෝග්‍රෑම් 10 ග්‍රෑම් 400ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවටගත් ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 6කට අධික වන බවයි පොලිසිය සඳහන් කළේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ජේෂ්ඨ උපසභාපතිවරයා ලෙස සුවිශාල මෙහෙයක් ඉටු කළ කංචන ජයරත්න මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙස නිතරගෙන් තේරීපත් වී තිබෙනවා. මීට පෙර සභාපති දොරේ කටයුතු කරනු ලැබුවේ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලා පිටිය මහතායි. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.